කොණ්ණඤ්ඤ තාපසයා ඒ යථාර්ථය දැක්කේ. ඊළඟට සෝතාපන්න වෙන හැම එකම පැහැදිලි කරන්නේ ওই අනුපිල්ල කතාවත් එක්ක. ඊළඟට සාමුක්ඛාංශික දේශනාව ඉවර වෙනකොට ඒ සියල්ලම යංකිනි සමුදි ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන ඒ ධම්ම න්‍යාය දකිනවනේ. ඒ කාරණාව යාල එතන සිදුවෙන්නේ මොකක් එක්කද? අනුපිල්ල කතාව සහිත ජීවිතයේ හිත කර්මන්නේ මුදු වෙනකොට. නැත්තම් අපි හිතමු අනුපිළ කතාවක් නොකරත් සත්‍යවාදීව හිතන කෙනෙකුට සාමුක්ඛංශික දේශනීය මේක ඉදිරිපත් වෙනකොට මෙන්න මේ කාරණාව එක්ක දකින කෝණය තමයි යං කිංච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියන එක. එහෙම නැති කෙනෙක් දකින්න ගියොත්, එහෙම නැති කෙනෙක් හිතන්න ගියොත් එයාට හම්බෙන්නේ මොකද්ද? ලෝකයේ විවහාරය, විවහාර කරන ලෝකයේ අර්ථයක් එච්චරයි. ඉතින් අපි බලමු මේකේ වචන ටික. යම් කිංචි සමුදය ධම්ම, යම් කිසිවක් හට ගන්න ස්වභාවයෙන් යුක්තයි. සම්බන්ත නිරෝධ ධම්ම, ඒ සියල් නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි. දැන් මේක කියනකොට අපට හම්බ වෙන දේ තියෙනවා, යම් කිසිවක් තියෙනවා, ඒක හට ගන්නවා, ඒ සියල්ලම නැති වෙනවා. හරි, දැන් අපිට නිකන් ලෝකෙන් එක හරි ඇයි හිතන්නේ නැනේ? දැන් හිතන්නේ නැති කෙනෙකුට ලෝකයේ දේවල් තියෙනවා. මම ඔබට මුලින්ම පැහැදිලි කරේ අපට හිතනකොට මානසික සංකල්පයක එකතු වෙන්න පුළුවන් නෝ ෂෝ. ඒ කියන්නේ අපට ආස්වාද භුක්ති විඳින්න පුළුවන් එක, ඒක හොඳයි. නැති වෙනකොට පීඩා වෙනකොට තමයි අමාරු තියෙනවා. ඒක නැති වෙනවන්නේ නැති වෙනවන්නේ කියලා බුදුරන් වහන්සේ ඉලව් කරගන්නවා. හැබැයි ඔබ හරියට ජීවිතය ගැන හිතලා තියෙනවනම් මම කියන කාරණාව කියන අපි මේ දාගන්න මනෝ ලෝකයේ මනක්කල්පිත සංකල්පය මේක එක බලනකොට ඔබ මොකකටද යමක් තියෙනවා කියලා අරගෙන ඒහා එකතු වෙන්න යන්නේ? මොන හිතන ක්‍රියාවටද? මොන දකින ක්‍රියාවටද? මොන කතා කරන ක්‍රියාවටද? මොන ක්‍රියා කරන ක්‍රියාවටද? ඒ වගේම මොන දැකින් ඇසින් කියන දෙයටද ඔබට මෙන්න මේකයි යම් කිසිවක් කියලා කියන්නේ කියලා ඔබට හේතු වෙන්න පුළුවන් ඉන්නේ මොකේකටද? පුළුවන් වේද? දැන් ඒක හේතු වෙන්න ඔබනේ ඒක කරන්නේ. එතකොට මම කියන කාරණාව තුළ යථාර්ථවාදී බව තියෙන්නට බෑ. ඒ හිතන හිතවිල්ලේ මෙන්න මේකයි කියලා එකතු වෙලා ලේබල් කරලා නිර්වචනයක් දෙන්න. ඔබට පේන, ඇහෙන, දැනෙන, දකින කියන මෙන්න මේ කාරණා එක්ක ඔබට මම කියන කාරණාව තුළින් ඌ සත්‍ය පදනමක් තියෙන්න ඕනනේ. ඒ කාරණාව මෙන්න මේකයි කියලා ඔබට ලං වෙලා නිර්වචනයක් දෙන්න. හැබැයි ජීවිතේ හිතනවා නම් හරියට ඒ මම කියන කාරණාව තුළ තියෙන මනක්කල්පිත භාවය, එහෙම නැත්නම් ඒක läග ගැනීමක් ඉදෙන්නේ නැති කාරණාව එක්ක මොන කාරණාවකටද යම් කිසිවක් කියලා නිර්ණයක් දෙන්නේ? මොකටද ඔබ යම් කිසිවක් කියලා තැනක් දෙන්නේ? දැන් ඒක නැති වෙනවනේ. හරි, ඒක හට ගන්නවා කියලා තියෙනවා. මොකද්ද? හරි, ඒකට තනක් දෙන්න ඔබ කොතනද? මොන හිතන කාරණාවටද මෙන්න මේකයි කියලා කියන්නේ? මොන පේන කාරණාවටද, ඇහෙන, දැනෙන, දැනගන්න මොන කාරණාවටද? ඉතින් ඒ කාරණාව කියන දේ ඔබට කතා කරන්න ඒ කාරණාව මම කියන දෙයත් එක්ක පදනම් වෙච්ච බවක නිවැරදි බවයක් තියෙනට වෙනවා. ඔබ මම ගැන හෙව්වේ නැති නිසා, ඔබ ජීවිතය ගැන හෙව්වේ නැති නිසා ඔබට ඒවා ඔක්කොම තියෙනවා. ඔක්කොම එකතුලා ඉන්නේ. ඉතින් කියනවා මොකද්ද කියන්නේ? ආ, මෙන්න මේක මේ කාරණාව. දැන් ඇහෙන, දැනෙන, දැනගන්න මෙන්න මේ කාරණාව. හිතන මේ කාරණාව. මේව හට ගන්නවා. ඒ සියල්ල නැති වෙනවා.
එහෙම නේද කියන්න තියෙන්නේ? එහෙමයි කියන්න තියෙන්නේ. දැන් හරිම අඥානාන්විත කිසිදු පදනමක් නැති කාරණාවක් ඔස්සේ ඔබ අර යම් කිසිවක් කියලා ඉදිරිපත් කළා. යම් කිසිවක්. ඒකට කිසිවක් කියලා යම් කිසිවක් කියලා පෙන්වන්න ඉදිරිපත් කරන්න කොහෙද පදනම? හිතුවනම්. ඇයි හිතන කෙනාට පින්වතුනි ජීවිතය ගැන හිතන කෙනාට තමන්ගේ හිතන කතා කරන ක්‍රියා කරන සහ මේ ලෝකේ කිසිදු කාරණාවක් එක වෙන්න මේකයි කියලා ලං වෙන්න ඉඩක් නැති වෙලානේ. ලං වෙන්න ඉඩක් තියෙන කෙනෙකුට හිතන්නේ නැති කෙනෙකුට තමන්ගේ පුහු ආසාව දෙක දැන් ඔහොම කියනකොට කෙනෙකුට තවයි දෙන්න පුළුවන් අපිට ඉතින් කොච්චර කරත් ඒක කරන්න බෑනේ. එච්චරට මානකාරයි. ඒ කියන්නේ අපිට ඔහොම කිව්වට අපේ අපේ කෝණයත් එක්ක නැතුව අපිට බාහිර දේත් එක්ක අපි කටයුතු කරන්නේ නැත්නම් මෙහෙම හිතනවා කියන එක අපිට කරන්න බෑනේ. දැන් මේ කියන වචනටවත් අහුම් ගන්න දුන්නේ නැහැ. එතනදිත් මොකද වෙන්නේ? තමන්ගේ මනසට ආපු අරමුණ තුල මම කියන මනෝලෝකයේ සංකල්පයට ගිහිල්ලා ඒ අරමුණට මාන්නාකාරකමින් තැනක් දීලා. නැද්ද? ඒකෙදිවත් නැමෙන්න බෑ. දැන් මේ මම කියන කාරණාවටවත් නැමෙන්න බෑ. එච්චරට මානකාරයි. තමන්ට බෑ කියන කාරණාව, අමාරුයි කියන කාරණාව, මේ සියල්ලක්ම එන්නේ අහපව් මොකක් එක්කද? අහපව් අර මේකට අවධානේ නැතුව තමන්ට ආපු සිතුවිල්ල ඒහා එකතු වෙලා ලඟුණා නේද? ඒතර මපුහු මනෝලෝකේ මම කියන මනක් කල්පිත ලෝකයේ තියෙන සංකල්පයන්නේ. ඉතින් කොහොම කෙනෙකුට කොහොමද ධර්මය කියලා දෙන්නේ? ඇයි ප්‍රඥාවන්ත බව නැන්නේ? කොහෙන් ගියත් මොකද වෙන්නේ? අර මම කියන මනෝලෝකයෙන් ආපු සංකල්පවලට ඉඩ දෙනවා. කොහේද ප්‍රඥාව? ඇත්තෙම නෑ. හැබැයි ඉතින් ඕන දෙයක් විග්‍රහ කරන්න පුළුවන් වෙයි. ඉගෙන ගනි. ආධ්‍යාත්මී මෙලෝ දෙයක් නෑ. ජීවිතයේ වැඩපිළිවෙල තුළ අඩුම තරමේ මූලික ප්‍රතිපදාවක් නැහැ. මේ ධර්මය අහන සුදුසු වෙන මූලික ප්‍රතිපදාව. මොකද මූලික ප්‍රතිපදාව? මම ඔබට මුලින් පැහැදිලි කරේ. අඩුම සත්‍ය හොයන්නේ නැත්නම් අපි කරන සියලු කටයුතු අපේ කෝණයට ආවේනික විදිහට කටයුතු කරන්නේ නැතුව ඉන්න හුරු කරන්න. අපි හිතන අපි කතා කිසිදු දෙයක් කිසිදුම දෙයක් තමයි මැරෙන්න ගිහිල්ලා මැරෙන්න ආසන්න වෙලා බෙහෙතක් ගන්න යන තියෙද්දි වුණත් කිසිදු කාරණාවක් තමන් හිතන කතා කරන ක්‍රියා කරන දේත් කටයුතු කරන්න යන්න එපා. මොකද කල්‍යාණ මිත්‍රයෙක් උපකාර සහිතයි නම් ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවනම් ඉතින් ඒ කෙනාට ඒ බව ඒ හැඟීම තියෙනවනම් කොහොමත් ආයි ප්‍රශ්නයක් නැහැ නේද? බාහිරට සම්පූර්ණ ජීවිතය දෙනවනේ. ඒ හැඟීම නැති නිසානේ, තමන්ගේ මාන්නක්කාරකම නිසානේ, තමන්ගේ අසත්පුරුෂකම නිසානේ, තමන්ගේ වංචනිකකම නිසානේ, තමන්ගේ අසත්‍යවාදී බව නිසානේ, හිතන ජීවිතයක් නැති නිසානේ, තමන්ගේන කල්පනාවට, තමන්ගේන කායික ක්‍රියාවලට, තමන්ගේ වචනවලට ඉඩක් තියෙන්නේ. ඒ නිසා නෙමෙයිද? ඒ නිසා. ඒක නිසා එවැනි විදිහටවත් මූලික දේවත් හුරු කර ගනිමින් මේ ජීවිතය ඇත්ත හොයන්න යමු. අන්න එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ උපකාරයක් කරගන්න පුළුවන්. නැත්නම් උපකාරයක් කරගන්න බෑ. දැන් ඔබ ඔය චින්තනය නැතුව තියෙද්දි මේ යම් කිසිවක් හටගන්න ස්වභාවයේ යුක්තයි, ඒ සියල්ලක්ම නැති වෙන ස්වභාවයේ යුක්තයි කියනකොට ඔබට තියෙන්නේ මොනවාරි කිසිවක් ඔබට පේන්නන්න පුළුවන් නේද? ඇයි? ඉතින් ඔබ ලං වෙලා අනින්නේ. ඇයි ලං වෙන්නේ? හිතන්නේ නැහැ ජීවිතේ. ජීවිතය ගැන හිතන්නේ නැති නිසා කතා කරන, ක්‍රියා කරන, හිතන
දකින අහන ආග්‍රහණය කරන මෙන්න මේ කාරණා ඔස්සේ ඔබට යම් කිසිවක් හම්බෙනව නේද? යම් කිසිවක් කියන දෙයක් හම්බ වෙනවා. ඇයි ඔබ ජීවිතේ හිතන්නේ නැහැ? හම්බෙන නිසා මොකද කරන්නේ? මේව හටගන්නේ ඒවා මේ සියල්ල නැති වෙනවා. දැන් හරිනේ. අන්න අඥානියාට ජීවිතේ හිතන්නේ නැති කෙනාට මෝඩ කෙනාට අර සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ අර එපා වෙච්ච නැත්නම් අර මේ පලා යන්න හොයන අන්න එවැනි කෙනාට ලෝකයේ තුලදී අර්ථයක් තියෙනවා. ප්‍රඥාවන්ත බවන්නේ අර විචක්ෂණ සීලී බවන්නේ. ඉතින් එහෙම කෙනෙකුට නෙමෙයිනේ ධර්මයේ. එහෙම කෙනෙක් ඇහුවාට පස්සේ වෙන්නේ යන්නේ එකයි. අන්න ඒ කෙනාට ලං වෙන්න දැන් කරුණු දිනනවා. දැන් ඔබට දැන් හිතන කාරණාව ලං වෙන්න ඉඩක් නැද්ද බලන්න. කතා කරන ක්‍රියා කරන කාරණාව දකින අහන දැනෙන දැනගන්න ආග්‍රහණයක රසවිඳින පහඳ ලැබෙන මෙන්න මේ කරුණාවෙක් ඔබට ලං වෙන්න ගන්න නැද්ද බලන්න. ලං වුණාම ඒක කිසිවක් නේ. හරි. ඒක නැති වෙනවා. ඒ සියල්ල නැති වෙනවා. හරිනේ. දැන් ඔබ ලං වුණේ කොහොමද? දැන් ඔබ ලං වුණේ කොහොමද? ඔබ හිතුවද ජීවිතය ගැන? නේ. ඔබ ප්‍රඥාවන්තද? නේ. ලං වෙන්න ඉඩක් කොහොමද තියෙන්නේ මම කියන මනක්කල්පිත මනෝලෝකය තුලින් ගොඩනැගිච්ච කාරණාවකට? ඉතින් ලං වෙන්න ඉඩක් නැතුව තියෙද්දි ඔබ කොහොමද මේකට ඒ කියන්නේ හිතන්නේ නැති නිසා ලං වෙන්න ඉඩක් තියෙනවා. මෝඩකම. එතකොට ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකද්ද? මෝඩකම, මෝඩකම, මුග්ධකම. ඒක ඉදිරිපත් වෙලා බුදුරණවහන්සේගේ ධර්මයේ හිලව් කරගෙන ඒකට අපි මොකද කරන්නේ? මේ සියල්ල හටගන්න සබඳතා ඒක නැති වෙනවා. හරි. දැන් අපි මොකද වෙන්නේ? ඒ කාරණාව එක්ක තවත් මනෝරෝගික ජීවත් වෙනවා. හිතන්නේ නැති නිසා සද්ධර්ම ප්‍රතිරූපකත් ඉස්මතු වෙලා ඒ වගේම ජීවිතයේ මේ දහම හිතන ජීවිතයකට අවශ්‍ය දහමක් නොසිතන ජීවිතයකට හම්බුණාට පස්සේ මොකද වෙන්නේ? තනිකර විනාශයලා යනවා. හතරම් භාජනෙත් වටින නිසා සිංහතෙල් වැටෙන්න සුදුසුයි ආරක්ෂක සංවිධානය. අපිට තියෙන හැන්දත් මලකඩ කාපු යකඩ කන්නම් ගන්න තෙල් ටිකත් ඒකටත් තැනක් නැහැ. අපි ළඟ තියෙන දේ තුළම වටිනාකමක් නැත්නම් ගන්න දෙයට කිසිසේත් වටිනාකමක් නැහැ. අපි ළඟ තියෙන දේත් වටිනාකමින් යුක්තයි නම් තමයි ගන්න දෙයට වටිනාකමක් තියෙන්නේ. වටින දේකුත් යන්නේ. එහෙම නැත්නම් කවදාවත් වෙන්නේ නැහැ. අද අපි ධර්මයේ කතා කරන ඔක්කොම මොහොමද? ඉතින් ඒක සාධාරණයි. ඒයි සාධාරණයි. හිතන ජීවිතයක් නෑනේ. ඔක්කොම පලා යන්නේ හොයන්නේ. ප්‍රශ්න වලින් පලා යන්න. අරබුද වලින් පලා. ප්‍රශ්න කියන්නේ මොකද්ද? ඇයි එහෙම එකක් ඇති වෙන්නේ? හොයන්නේ නෑනේ. ඔක්කොම අයින් එන්න. ඔක්කොම අයින් එන්න. සියල්ලංගෙම අයින් එන්න. මේවා නැති වෙලා ඉන්න. මේ මේක තමයි අපි හැම වෙලෙම හිතන්නේ. ඒක කමක් නැහැ හිතුවට මේ ලෝකේ අඥාන ලෝකයා. හැබැයි එතෙන්ද බුදුරණවහන්සේව හිලව් කරගන්න එපා. බුදුරණවහන්සේගේ ධර්මයේ හිලව් කරගන්න එපා. ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ උත්තමයා කියන බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් දැක්වට ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. හැබැයි මේ පෙන්න යථාර්ථවාදී ධර්මය අන්න ඒක හිලව් කරගන්න යන්න එපා.